මේක ඉතින් හැම වෙලාවෙම හිතන්න වසර බිලියන 4.6කට පමණ පෙර පෘථුවිය ඇති වෙන්න ඇති සෑහෙන වෙනස්කම් ටිකක් වුණාට පස්සේ පෘථුවියේ මොකද්ද පළවෙනි ජීවීන් බිහි වෙන්න ඇති එතන ඉඳන් සෑහෙන කාලයක් ගියාට පස්සේ ප්‍රභා සංශ්ලේෂකෝ බිහි වෙන්න ඇති මේ සියලු දෙනාම මොන ඇයිද ප්‍රඥාස්තිකයි ඊට පස්සේ ඔය ඒගොල්ලන්ගෙම සිද්ධ වෙච්චි මොනවා නිසාද පරිණාමය කියන්නේ කාලයක් තිස්සේ සිදුවන මොනවාද වෙනස්කම් වල එකතුවක් ඒ නිසා මොන ඇයිද ශූන්‍යස්තිකය බිහි වෙන්න ඇති ඉතින් ඔහොම ටික ටික අපි අද 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 ඉන්න තැනට එන්න ඕනේ හරි හැබැයි ඉතින් මෙහෙමයි මේක ජීව විද්‍යාවේදී මේ හම්බ වෙලා තියෙන පොසිලවල මොකක් අනුවද කාල නිර්ණය අනුව ඒ මත ගොඩනගන ලද්ද එකක් හරිද ඒවායේ නව පොසිල හොයාගෙන ඒවය මේට වඩා වයස වෙනස් වුණොත් මේ ස්කේල් එක නැත්නම් මේ එන විදිහ මොනවා වෙන්න පුළුවන්ද වෙනස් වෙන්න පුළුවන් ඈ දැන් පුරා විද්‍යාව කියන එකත් ඒ වගේනේ පුරා විද්‍යාව කියන එකේ බොහෝ දේවල් තීරණය කරන්නේ මොකක් මතද කියන්නේ ඒ හම්බ වෙන දේවල් මත ඒවයි මොකක් මගින්ද කාල නිර්ණය මගින් එතකොට දැන් මේ වසර බිලියනයකට නැත්නම් මේ බිලියන 3.5කට පමණ පෙර දේවලුත් එහෙම හොයාගන්න පුළුවන් නම් මේ ලංකාවේ සැබෑ ඉතිහාසය හොයාගන්න බැයිද ඈ මෙච්චර දේවල් මේ මෙච්චර දේවල් පුළුවන් නම් පුළුවන්නේ සැබෑ ඉතිහාසය හොයාගන්න පුළුවන් ඒ කියන්නේ සැබෑ ඉතිහාසය ජනප්‍රවාද වලින් හොයන එක නෙමෙයි විද්‍යාත්මකව මොන කරගෙද හේයි හේයි එතකොට අපේ ජනප්‍රවාදවල තියෙනවනේ මේ මෙහෙම කතාවක් නේ අහලා තියෙනවද ඔයගොල්ලෝ ජනප්‍රවාදවල තියෙනවා මේ ග්‍රහලෝක අර්මටිදා කියන්න මෙන්න මේ වචන කියන්න අමතක වුණා හරි චක්‍රාවාටය කියලා එකක් අහලා තියෙනවන්නේ දැන් අපේ ඔය සෞරග්‍රහ මණ්ඩලයත් එක්ක ඒ තියෙන එකට කියන්නේ චක්‍රාවාටය ඒ චක්‍රාවාටය විතරක් නෙවෙයි ඊට පිටිනුත් මොනවද තියෙනවද චක්‍රාවාට තියෙනවා තව චක්‍රාවාට චක්‍රාවාටයට කියන සරල නම තමයි ඔය සිංහලෙන් කියන නම තමයි මොකද්ද චක්‍රාවාටය සක්වල හරිද සක්වල කියලා කියන්නේ ඒකට හරි ඒතර අපේ සක්වලට පිටින් තව මොනවද තියෙනවද සක්වලවල් තියෙනවා ඒතර එවැනි එකක ඉඳන් ජීවියෙක් අපේ එකට આવොත් මොන ජීවීන්ද ඒගොල්ලෝ පිටසක්වල ජීවීන් ඔබ දන්නේ නැහැ නේ එහෙම කිව්වට මොකද්ද කිව්වේ කියලා ඉස්සර කියනවා කියනවා මොකද්ද කියලා දන්නේ නැහැ හරි වෙනත් මොකක සිට පැමිණේ නැහැද වෙනත් චක්‍රාවාටයක සිට පැමිණේ නැහැ පිටසක්වලයි කියන්නේ එතකොට අඟහරු ලෝකෙින්නම් ජීවියෙක් අපේ පෘථුවියට ආවොත් ඌ මොකෙක් වෙන්නේ නැද්ද පිටසක්වල වෙන්නේ නැහැ ඉතින් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙන ග්‍රහයක ඉඳන් ආවොත් ඒ පිටසක්වල වෙන්නේ නැහැ හරි දැන් එතකොට මේ එහෙම ගොඩාක් තියෙනකොට තාරකා මණ්ඩල කියලා જાතියක් තියෙනවනේ ඔය පොඩි පන්තිවල එහෙම තියෙනවා එහෙම ඒවා ඉතින් අධ්‍යයනය කරන්න ලොකු පිට්ටනියක් තියෙන තැනක් තෝරගෙන හොඳ පැහැදිලි අහසක් තියෙන දවසක් අරන් රෑ එළි වෙනකන් අහස අධ්‍යයනය කරන්න පුළුවන් අපි එක සැරයක් එහෙම වැඩසටහනක් කරා රෑ එළි වෙනකන් අහස අධ්‍යයනය කරන එක හරි ඒකට ඉතින් මට ගොඩක් උදව් කරේ අපේ අර මං කිව්වේ 2010 ඒලෙවල් කරපු NASA එකේට සම්බන්ධව වැඩ කරන පොඩි විද්‍යාඥෙක් ඉන්නවා හරි එයා තමයි ඒකට උදව් කරේ ඒ කියන්නේ ඔක්කොම මේවා ටික ගෙනහලා දුන්නා මොනවද දුරේක්ෂ ටික එන තඩි දුරේක්ෂ හරි ඔව් කලින් දවසේ ඇවිල්ලා හයි කරලා හරි ළමයින්ට අපි රෑ ඇලි වෙනකන් තරු කඳවුරක් කරා අපිට එහෙම අහස ඕනනම් අධ්‍යයනය කරන්න පුළුවන් එහෙම අධ්‍යයනය කරනකොට ඔබ අහලා තියෙනවනේ එක එක තරු පන්ති තියෙනවනේ නේ ඕකේ ඔරායන් කියලා එකක් තියෙනවා දන්නවද ඒක මොකක්ද ඒකට කියන්නේ දඩයක්කාරයා දඩයක්කාරයාගේ මොකක් කියලා තියෙනවද බඳපටිය කියලා එකක් තියෙනවා ඒකේ තියෙනවා එක තරුවක් මොකද්ද ඇල් නිලම් අහලා තියෙනවද ඒක සිංහලයන් සම්භවය වුණේ ඇල් නිලම් වලින් කියලා අහලා තියෙනවද අපි ඇල් නිලම් වලින් ආපු අය කියලා අපේ සම්භවයේ තියෙන ඇල් නිලම් එකත් එක්ක කියලා තමයි ඒ මේ පුරාවෘතවල තියෙනවා එහෙම පුරාවෘතයක් ඇල් නිලම් වලින් තමයි ආවේ කියලා හරි එතකොට තව ප්‍රශ්නයක් නගෙනවා සමහර ඇල් නිලම් කියන්නේ සූර්යෙක් නම් සූර්යයා තුල කොහොමද ජීවීන් හිටියේ කියලා ඔව් ඉතින් ජීවීන් හිටියා කියලා කියන්නේ දැන් ඔය අපේ වගේ ජීවීන්මද කියලා අරගෙන නේ ප්‍රශ්නේ එන්නේ ඇල් නිලම් වලින් ආවා කියලා තමයි කියන්නේ හරි එතකොට
ඉරෙන් සම්භවය වෙච්චි අය. අපි අපි ගැන ඒතරන් නොසලකා හැරියට මේ හෙළදිව කියන එකෙන් තමයිලු මුළු ලෝකයටම මොනවාද අවශ්‍ය දැනුම හා තාක්ෂණය දීලා තියෙන්නේ ලෝ වර්ල්ඩ් සෙන්ටර් එක. ඊට පස්සේ මේ මේකෙන් ආපු අපේ පළවෙනි රජතුමා තමයි මනු රජ. ඒ රාවණාටත් කලින් හරි මනු රජ. ඒක එච්චර ප්‍රසිද්ධ නැහැ. නමුත් ඒ රජ පෙළපතේ ප්‍රසිද්ධ වෙච්ච එක්කෙනා තමයි කවුද? රාවණා. රාවණාටත් කලින් තමයි මනු රජ ඉන්නේ. හරි මනු රජතුමා. හරි එතකොට ඔක්කොම මොකට සම්බන්ධයිද? සූර්යාට සම්බන්ධයි. සූර්ය වංශික කියලා තමයි කිව්වේ. හරි එතකොට සාමාන්‍යයෙන් රාවණා ගැන කියන කතන්දරේ අවුරුදු 4000ත් 6000ත් අතර වගේ කතාවක් තමයි ඔය කියන්නේ පුරාවෘත්තවල. රාවණා ගැන තොරතුරු තියෙනවා ලංකාවේ ගැමියන්ගේ පුරාවෘත්තවල තියෙනවා. ඊට පස්සේ තියෙනවා කොහේද? ඉන්දියාවේ රාමායණේ. හරි ඒකේ තියෙනවා. එතකොට මේ රාවණා පිළිබඳ අදහස හුදෙක් මිත්‍යා කතාවක්ද නැත්නම් ඇත්තටම මෙහෙම කෙනෙක් ඉඳලා තියෙනවද? රාවණා යන හුදු සංකල්පයක් විතරද කියලා එක එක මොනවා තියෙනවද? මතවාද තියෙනවා. ඉතින් ඇත්තටම අපි ඔයාලට මතවාදවලට වාද කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද? වසර බිලියන ගානක දේවල් හොයන්න පුළුවන් නම් මොකද්ද? අවුරුදු 6000ක එකක් හොයාගන්න බැයිද? අවුරුදු 6000 කියලා කියන්නේ මේ ස්කේල් එකේ තිබ්බොතින් එහෙම. අපි අද ඉන්නේ මෙතන නම් මෙන්න මේ හරිය වගේනේ ඔයකේ හැටියට. අර අච්චර දේවල් ලැබුවා නම් මේක හොයන එක මොකද්ද නේද? එහෙමනම් ඉතින් ලංකාවේ පුරාවිද්‍යාව දියුණු කරනවා නම් එහෙම අපිට පුළුවන් මොනවා කරන්නද කියන්නද? විද්‍යාත්මක සාක්ෂි සහිතව මොනවා කරන්න පුළුවන්ද? එහෙම යුගයක් තිබුණාද කියලා හොයන්න පුළුවන්. මේක යම් තරමක් දුරට හෙව්වා ඇත්තටම. මාචාර්ය රාජ් සෝමදේවගේ පරීක්ෂණවලදී තමයි මේක යම් තරමක් දුරට හෙව්වේ. දෙන්නෙක් ඉන්නවා, මාචාර්ය ප්‍රේමතිලක සහ මාචාර්ය රාජ් සෝමදේව. මේ දෙන්නම මේ පරීක්ෂණ කරලා තියෙනවා. මොකද දැන් අපිට මේ වගේ පරීක්ෂණ කරන්න බෑ ළමයි. කොහරි තැනක ගිහින් මොනවා කරන්න බෑද? අපිට කැණීම් කරන්න බෑ, ස්වාධීනව එහෙම කරන්න බෑ. ඒකට රජයෙන් මොකක් ඕනේද? අවසරයක් ඕනේ. එතකොට ඔය බලංගොඩ මේ ප්‍රදේශයට කිට්ටුව තියෙනවා හල්දුම් මුල්ල කියලා. එතන තමයි පළවෙනි සයිට් එක කැණීම් කරපු. ඒකෙදී හම්බ වෙලා තියෙනවා අවුරුදු 4600ක් විතර පැරණි මේ ආදාහනාගාරය. ඒ කියන්නේ සොහොන් හම්බ වෙලා තියෙනවා. අවුරුදු 4600කට පමණ පෙර සොහොන් හදලා සොහොන්වල ආදාහනය කරන්න තරම් මට්ටමට මේ මැරුණාම විසි කළා දාන්න නැතුව ඒ වගේ මට්ටමට තිබිච්ච තාක්ෂණයක් තිබුණාද කියලා එතකොට ප්‍රශ්නයක් එනවා. එතකොට ඒකෙදි හම්බ වෙනවා වළං කැබලි. ඒ කියන්නේ වළං හදලා තියෙනවා. ඈ ඊට පස්සේ හම්බෙලා තියෙනවා මොනවද? පබළු. පබළුව මැද්දෙන් විදලා. පබළුවක් මැද්දෙන් විදිනවා කියන එක ලේසි පහසු වැඩක් එම නෙමෙයි. හරි හරි ආයෙ හම්බෙලා තියෙනවා මේ ඔය කහඳ වගේ පාෂාණ, මාර දෘඪ පාෂාණ. ඒවම් මැද්දෙන් මොනවා කළාද? විදලා තියෙනවා. හරි එතකොට ඒ මට්ටමට ආවා කියලා කියන්නේ පුදුමාකාර මොකද දියුණුවක් තියෙනවා. අදටත් ඒක එහෙම විදගන්න හරිය අමාරුයි, පුපුරන්න නැතු වෙන්නේ. ඉතින් ඕක ඔහොම හොයාගෙන තවදුරටත් ගියා නම් මේ කතාව ඇත්තද කියලා හොයාගන්න පුළුවන්. ඔබ සැබෑ ඉතිහාසය හොයන්න. මමවත් මටත් හරියටම කියන්න බෑ රාවණා කියලා රජ කෙනෙක් හිටියාද නැද්ද කියලා කියන්න. මේ එහෙම කියන්න අමාරුයි. ඉතින් පුරාවෘත්තත් එක්ක එකතු කරගෙන මොනවා කරන්න ඕනද කියන්න. එහෙමනම් දෙයියනේ ඔබට පේනවනේ මේ වසර බිලියන වසර 10,3500කට එහා සාක්ෂි හොයාගන්න පුළුවන් නම් අවුරුදු 6000කට එහා සාක්ෂි මෙහෙම කරනකොට හොයාගත්ත කෙනේ නේද? ඒක තමයි මේ මේ ඉතිහාසයේ පටගාලා හොයන්න පුළුවන් ඕනින. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒක හොයාගන්න ඕනිද නැද්ද කියන එක විතරයි. හරි ඉතින් අපි පස්සේ කාලෙක හරි මොකක් හොයාගන්න ඕනිද ඕගොල්ලෝ හරි සැබෑ ඉතිහාසය හොයාගෙන. නමුත් ඔබ මේ තියෙන ප්‍රශ්නයක් තමයි ඔබ මේ පැත්තට මොනවා වෙන්නේ නැද්ද කියන්න යොමු වෙන්නේ නැහැ. යොමු වෙන්නේ නැහැනේ. ඔව් යොමු වෙන්නේ නැහැ. ඔබ ඉතිහාසය පුරා විද්‍යාව අධ්‍යයනය කරන්න යන්නේ නැහැනේ කැම්පස් ගියත් නේ. ඒකත් ලංකාවේ එක්තරා වැරැද්දක්. මොකද වැරැද්ද? ඒ ලෙවල් සයන්ස් කරලා යන ළමයින්ට කැම්පස් එකේ මොකක් දෙන්නේ නැද්ද? පුරා විද්‍යාව කියන විෂය හදාරන්න දෙන්නේ නැහැ. හරිනම් කාටද දෙන්න ඕනේ ඒක? සයන්ස් කරපු ළමයට තමයි දෙන්න ඕනේ. ඇයි? ආර්ට්ස් කරපු ළමයට මේක ටිකක් කරන්න මොකද වෙන්නේ කියන්නේ අමාරුයි. ඇයි අමාරු?
ඉතින් එයාට කෙමිස්ට්‍රි පිළිබඳ දැනුමක් නැහැ, කාබන් 14 වලින් කාල නිර්ණය පිළිබඳ දැනුමක් නැහැ. දැන් ඔය අපි හදාගෙන තියෙන දැනුම DNA ගැන, RNA ගැන, ඒ දැනුම නැහැනේ හරියට, බේස් එක නැහැනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ පුරාවිද්‍යාව කියන එකත් පාඩම් කරලා ලියනවා. ලියලා උපාධිය ගන්නවා. අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රස්සාව කරනවා. මොකද ඩිග්‍රියට කළේ පුරාවිද්‍යාව. දැන් මොකද කරන්නේ? අර ඇප්ලිකේෂන් පුරවනවා. හරි. හරිනම් මේ A-level දැන් අපි හදන්න ඕනේ මේ වැඩපිළිවෙලක් සහ මතයක්. A-level සයන්ස් කළා කැම්පස් එකට යන ළමයින්ට මොකක්ද දෙන්නද? පුරාවිද්‍යාව කරන්න දෙන්න කියලා. හැබැයි ඔබට පුළුවන් මෙහෙම කරන්න ඕයි නම්. කොහොමද දන්න කරන්න පුළුවන්? ඕගොල්ලන්ගේ පළවෙනි උපාධිය කරලා පශ්චාත් උපාධිය තියෙන්නේ, පෝස්ට් ග්‍රැජුවට් එක. එතකොට මොනවා කරන්න පුළුවන්ද? පුරාවිද්‍යා පශ්චාත් උපාධියක් කරන්න පුළුවන්. ඉතින් ඒ වුණාට කවුරුවත් ඒවා කරන්නේ නැහැ. ඇයි කරන්නේ නැත්තේ? අපි උපාධියක් හෝ පශ්චාත් උපාධියක් කරනකොට අපි ඉස්සර වෙලාම අපේ අවධානය යොමු කරන්නේ ඒක කළාට පස්සේ අපිට හම්බ වෙන රස්සාවයි, ඒ රස්සාවට හම්බ වෙන පඩියයි. ඒක සංසන්දනය කළා තමයි අපි වැඩේට බහින්නේ. ඉතින් මේවය එහෙම මේ ලොකු මහා මේ මොකද්ද විශාල මුදල් ඉපෙීමේ හැකියාවක් නැහැ. හරිද? ඒක හින්දා මේ ගොඩක් අය ඒ පැත්තට මොකද වෙන්නේ? යන්නේ නැහැ. හරි. ඊට වඩා හොඳයි කියලා හිතෙනවා DNA පිළිබඳව ඉගෙනගෙන ඊට පස්සේ මොකද්ද? ඔව් DNA තාක්ෂණය ගැන ඉගෙනගෙන අලුත් ජීවීන් හදන්න පුළුවන් මට්ටමේ හැකියාවක් හදාගත්තොත් ඒකෙන් සෑහෙන මොනවා කරන්න පුළුවන්ද? සල්ලි හොයන්න පුළුවන්. ඒ නිසා රාවණා හොයනවට වඩා හොඳයි DNA ගැන හොයන එක කියලා ළමයින්ට හිතෙනවා. කරන්න දෙයක්වත් නැහැ. රටේ යන ආර්ථිකය හැටියෙන්නේ. මම මේ ඔබට පෙන්වන්නේ මෙහෙම පැත්තකුත් තියෙනවා වුණා හොයන්න පුළුවන් නම්. හරි. මේ තියෙන පුරාවෘත අනම්මනම් ඔක්කොම හරිද ඇත්තද කියලා හොයන්න පුළුවන් සාක්ෂි ටිකක් අපිට හොයාගන්න පුළුවන්. ඔව් එක විද්‍යාඥයෙක්, ඒ කියන්නේ මහාචාර්ය රාජසෝමදේව කියන මේ විද්‍යාඥයා විසින් මේකෙන් ටිකක් දුර කළා තියෙනවා. හරිද? නමුත් ඒක සම්පූර්ණ නැහැ. තව හොයන්න ඕනේ. නේ? පුරාවෘත වලට අදාළව ගවේෂණයක් කරන්න ඕනේ, විද්‍යාත්මක පරීක්ෂණයක්. හරි. ඇතර මම කියන්නේ ඒකට මේ සයන්ස් කරපු අය සම්බන්ධ වෙන්න ඕනි කියලයි. කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයොලොජි පිළිබඳ දැනුමක් තියෙන අය. එහෙමනොත් තත්ත්වේ හොඳටම කරගෙන යන්න පුළුවන්. ඉතින් වැඩේ තියෙන්නේ අපේ රජයකටවත් ළමයි මොකක් නැද්ද? උවමනාවක් නැහැ. මොකක් හොයන්නද? මේක හොයන්න උවමනාව තියෙන එකටත් උදව් කරන එකට වඩා කරන්නේ මොකක් කරන එකද? ගැනීම් බලපත්‍රය හොසි කරන එක. හරි. ඉතින් අපේ හැකියාව ඒකයි. හරි. ඒක. ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් රාවණා කියලා රජ කෙනෙක් හිටියද නැද්ද කියලා විවාද කරනවට වඩා හොඳයි මොනවා කරන එකද? මූලාශ්‍ර ඔස්සේ ඒක හොයන එක නේද? දැන් මම ඔබෙන් අහන්නේ වසර 10,3500කට පෙර දේවල් හොයන්න පුළුවන් නම් වසර 6000කට පෙර දේවල් මේ හරි සිම්පල්නේ. ඒකයි. ඕයිනම් හොයන්න පුළුවන්. ඒකයි. විද්‍යාත්මක සාක්ෂි හොයාගන්න පුළුවන්. හරි. අපිට ඉතින් ඒක කරන්න තරම් මොකක් නැද්ද? අපිට උවමනාවක් තිබුණත් අපිට ඒකට ඕනි කරන ප්‍රතිපාදන සපයන්ට රජයට මොකක් නැද්ද? උවමනාවක් නැහැ. රජයට ඉතින් ඉතිහාසයේ තියා මුකුත් හොයාගෙන වැඩක් නැහැ. සමහරට රජයේ ඔය ඉතිහාසය හොයන්න ගියොත් තමන්ගේ දේශපාලඥින්ගේ ඔය ඥාන ආපු තැනත් අහු වෙනවනේ. වැඩි අවුල් වෙනවා එහෙම වුණාම. ඒකයි. හරි. රයිට්. අපි ඊට පස්සේ මෙහෙම ලියමු. වරහන් ඇතුළේ මෙහෙම දාන්න. සිංහලෙන්නේ ඔල් ලිව්වේ හෝමෝ කියලා නේ. හෝමෝ වරහන් ඇතුළේ මෙහෙම. ගණයේ මානවයින්ගේ සම්භවය සිදුවිය. ඒ කියන්නේ මුල්ම මානවයින්ට හෝමෝ කියලා ආවේ නැහැ. අන්තිමට ආව මෙහෙම හෝමෝ සේපියන් නියන්ඩර්තාලින්සිස් කියලා කෙනෙක් තමයි එන්නේ. හෝමෝ සේපියන් නියන්ඩර්තාලින්සිස්. ඊට පස්සේ තමයි මොකද්ද? හෝමෝ සේපියන් කියන අය එන්නේ. හැබැයි මම බලාගෙන මෙහෙම හෝමෝ සේපියන් නියන්ඩර්තාලින්සිස් මෙහෙම ඉන්න අතර හෝමෝ සේපියන් මෙහෙමයි. එක්තරා කාලයක් තිබිලා තියෙනවා. කවුද? ඒ වර්ග දෙකම හිටපු. අද මොකද වෙලා තියෙන්නේ? හෝමෝ සේපියන් නියන්ඩර්තාලින්සිස් කියන જાතියෙන් එකෙක්වත් නැහැ. ඒතර හෝමෝ සේපියන් තමයි ඉන්නේ. ඒතර හෝමෝ සේපියන් නියන්ඩර්තාලින්සිස් කියලා එකකින් හිටියා කියලා දන්නේ කොහොමද? අපෝ ඕනි තරම් මොනව හම්බෙලා තියෙනවද? පොසිල් හම්බෙලා තියෙනවා. ඒතර ඒගොල්ලෝයි අපි අතර මේ වෙනස්කම් මොනවද? ඒගොල්ලෝ බොහොම හැඩි දැඩි මිනිස්සු. 6-4 පොරවල් කියන්නේ. හිස්කබලත් ලොකුයි, මේ ආත්ම අනම්මන කකුල ඔක්කොම දිගයි, මහතයි, ඒ සැකිල්ල සෑහෙන ලොකුයි.
හොඳ හොඳ ජව සම්පන්න අය. අපි වගේ නිකන් පඟරනැට් උනේ හරි. හැබැයි පොඩි දෙයක් තියෙනවා. උන් එහෙම හිටියට උන්ගේ කපාල ධාරිතාවේ අඩුයි. මේක දිනට මේක නෑ. මෙහෙම ඉන්නවා මෙතන අඩුයි. තිබ්බොට්ටක් විතර තියෙන්නේ හරි. මුන්ගේ මොකද වෙන්නේ? ඇඟේ තරම් හැඩි දැඩි නොවුනාට මොකද වෙන්නේ? කපාල ධාරිතාවේ මොකද වෙන්නේ? වැඩි. බුද්ධිය වැඩි. ඒක හින්දාම වෙන්න තියු මෙහෙම පැතිරුනේ. පොඩි අවුලකුත් තියෙනවා මට නම් හිතෙන මේ ඇයි ළමයි මේ මෙහෙම උනේ මේ මේ මුන් එකෙක්වත් යකෝ එකෙක්වත් නැහනේ. මං අහන්නේ හෝමෝ සේපියන් නියෙන්ඩර්තාලෙන්සිස්ලා එකෙක් දෙන්නෙක්වත් ඉන්නේ පෑ නේද? එකෙක්වත් නැති උනේ කොහොමද? ඒ කියන්නේ උනුත් නැස්ත වෙලාද? ඔව්. එකෙක්වත්ම නැහැ. නැස්ත උනාද අපි උන්ව නැස්ත කළාද? ඒ කියන්නේ අපේ බුද්ධිය මගින් උන්ව නැස්ත කළාද? ඈ? ඒක නම් දන්නේ නැහැ. හැබැයි මෙන්න එහෙම දෙයක් තියෙනවා. මේක හොඳට හොඳට අහගන්න හරි. පරිණාමයේ ඔය ඔක්කොම ඔය ලිව්ව කතන්දරේ ගලාගෙන එනවා. හෝමෝ සේපියන් නියෙන්ඩර්තාලෙන්සිස් කියන තැනට එනකම්ම එනවා. හැබැයි පරිණාම විද්‍යාඥයෝ මානව විද්‍යාඥයෝ කියනවා හෝමෝ සේපියන් නියෙන්ඩර්තාලෙන්සිස්ගෙන් හෝමෝ සේපියන් සේපියන් සම්භවය වුණා කියලා කියන්න තරම් ඒ දෙන්නා අතර මොනවා ගන්න අමාරුයිද? සමානකම් ගන්න අමාරුයිලු. තේරුණාද? ඒ නිසා බොහෝ විද්‍යාඥයෝ කියනවා හෝමෝ සේපියන් සේපියන් කියලා නම දාලා තිබුණාට මේ මානවයා පෘථුවියේ සිද්ධ වෙච්ච පරිණාමික ක්‍රියාවලියේ අවසානයට හැදිච්ච ඵලය නෙමෙයි. මෙයා තමයි අවසානයට හැදිච්ච ඵලය. මෙයා එතකොට කියන්නේ මෙයා පෘථුවියට පිටසක්වලකින් ආපු කෙනෙක් කියලා. ඒ කියන්නේ අපි ආදි පෘථුවිවාසීන් නෙමෙයි. අපි කවුද එතකොට? ඒලියන්ස්ලා. ඒ කියන්නේ අපි ඒලියන්ස්ලා විදිහට ඇවිල්ලා බැලුවා පෘථුවියේ අපිට තර්ජනයක් වෙන්න පුළුවන් උන් කවුද ඉන්නේ? ඔය අනිත් සත්තු කවදාවත් එහෙම වෙන්නේ නැහැ කියලා දැනගත්තා. තර්ජනයක් කියන්නේ අපිට එරෙහිව යුද්ධ කරන්න සංවිධානය වෙලා යුද්ධ කරන්න පුළුවන් කාටද කියලා. දැන් කවදාවත් කොටි කැලේදි කතා වෙලා සංවිධානය වෙලා යුද්ධකට එන්නේ නැහැනේ. පේනුණා මෙන්න මුන්ගේ එහෙම අවදානමක් තිබෙනවා කියලා. ඒ හින්දා මොකද කරේ? මොලෙන් උන්ට දුන්නා ගේම් එක. මොකක් හරි ගේම් එකක්. දීලා උන් නෂ්ටම කළා දැන්. එහෙම වුණාම කියලා නෙමෙයි මම මේ කියන්නේ. එහෙම වුණාද දන්නේ නැහැ. මේ දෙන්නාගේ සංසන්දනය කරන්න බැරි වෙනස්කම් තියෙනවා කියලා මානව විද්‍යාඥයෝ කියනවා. සංසන්දනය කරන්න බැරි තරම් වෙනස්කම් තියෙනවා මේගොල්ලෝ. එහෙනම් මෙයාගෙන් මෙයා ඇති වුණා කියලා කියන්න සාක්ෂියක් නැහැ කියලා. මෙතෙන්ට එනකන් හරිලු. සාක්ෂි සම්පූර්ණම DNA අරම ඔක්කොම ගැලපෙනවා මෙතෙන්ට එනකන්. මෙතනින් එහාට ගන්න බෑ. එහෙනම් ගොඩක් විද්‍යාඥයෝ හිතන්නේ මිනිසා මෙහි සම්භවය වූ කෙනෙක් නෙමෙයි. ඒලියන් කෙනෙක්. පිටින් ඇවිල්ලා මෙහි පදිංචි වෙච්ච කෙනෙක් කියලා හිතනවා. පරිණාමික ක්‍රියාවලියට සාක්ෂි තියෙනවා හෝමෝ සේපියන් නියෙන්ඩර්තාලෙන්සිස් වලට එනකන්. එතනින් එහාට අපි වෙන කොහෙන් හරි ආවා කියලා තමයි හිතන්නේ. අර එක්තරා කතාවක කියන්නේ මුළු පෘථුවියටම හෝමෝ සේපියන් සේපියන්ලා සම්භවය වීම උනේ ලංකාවෙන් කියලා. ලංකාවෙන් පටන් ගන්න තමයි හෝමෝ සේපියන් සේපියන්ලා මොනවා වුණේද ලෝකෙටම පැතිරිලා ගියේ කියලා. ඒ කොහේ ඉඳන් ඇවිල්ලාද? ඇල් නිලම් වල ඉඳන් ඇවිල්ලා කියලා. එක එක කතන්දර තියෙනවා ඉතින්. ඒ එකක්වත් අපිට ඔප්පු කරලා පෙන්වන්න බෑ. හැබැයි අර අර ප්‍රශ්නම් තියෙනවා. හෝමෝ සේපියන් නියෙන්ඩර්තාලෙන්සිස් වල ඉඳන් හෝමෝ සේපියන් සේපියන්ට මොකද වෙන්නේ? පරිණාමික බන්ධුතාව ගැලපෙන්නේ නැහැ කියලා හැම මානව විද්‍යාඥයෙක්ම කියනවා. ඉතින් ඒවා ඔබෙන් විභාගයට අහන්නේ මම මේ පෙන්වුවේ දැන් වර්තමාන තත්ත්වේ. දැන් අපිට පොඩි අවබෝධයක් තියෙනවා නේද? පෘථුවියේ ආරම්භයේ ඉඳන් අද වෙනතෙක් විකාශනය කියන එකනේ. මේ විකාශනයේදී විශේෂයෙන් හම්බ වෙන තැනක් තියෙනවා හැම වෙලාවෙම මත්ස්‍යයින්ගෙන් උභයජීවීන්. උභයජීවීන්ගෙන් උරගයින්. උරගයින්ගෙන් පක්ෂීන්. ඒ වගේ ආවේ. ඒ කියන්නේ මොනවා වෙලාද? පරිණාමය වෙලා.